ැති බ හැමැනෙක්ම ඉතායික්මනින්ම අපට කෙටි වෙලාවක් තිබෙන නිසා, ලක් සුබාරංචි පොතට පෙරලගන්ඩ, ලක් සුභාරංචි පොතට අපි ගිහාම, විස්ති හතරවැනි පරිච්ෂේදි යනකොට, ලක් සුබාරචිපොතේ විසි හතරවැනිරිච්ෂේද. ක් සුභාරංචිපත සි හතරවනි පරික්්ෂේද දාතුන්වෙනි පද ඳල අපි පල්ලහාට පද කිහිපයක් අප දවස්්‍ය අපේ භාවනාවට ගණඩ යනවා. මගේ මාර්ටුකාව වෙලා තිබෙන්නේ වර්තමාන සභහව වර්තමාන සභහව සහ අද සභාව කොහොමද වර්තමාන සභව නැතිනම් අද සභහාව කොහොමද. පදන්නවා සභහව ඇලිනස මන දෙව වහන්සේ රැගෙනයන්ඩ යන ආසාාවෙන් බලාගෙන ඉන්න මනමාලි පවිත්‍රව ශුද්ධව වෙන් කරලා තිබෙන අනර්ගමත් භාජනයක් අපි කේනු එක්ලීෂියක් කියලා පිටතට කැඳවූබක් දෙවන් වහන්සේගේ අසාහායක මනුෂ්‍යයන් සිටි ස්ථානයක් ශුද්ධවන් ඉන්න ස්ථානයක් එ නිසා දකිනො දෙවෙනන්සේගේ සභහව හරි ජය ග්‍රහික සභහක්. අපට පේනවා අපි දහතු වවෙනි පදේ අනකොට විත හතරවෙනි පරිච්ෂද දහතුන්වෙනි පදේයටට අපි අනකොට මහිතනවා අපිට බයිබල කියවලව දෞකරයි කියල දහතුන්වෙනි පදය ලෝකස් බාරංචපතේ විස්ති හතරවෙනි පරිචක්්ෂේද දහතුන්වෙනි පදය ඳ අපි පල්ලහට අපි පද කිහිපයක් බලනකොට බලව? ඔවුන්ගෙන් දෙදෙනෙක් ඒ දවසේම යෙලුසලමේ සිට දෙගව්වක් පමණ දුරවු එම්ම වුස් නම් ගමකට යද්දී සිද්ධ වූ සියල්ල ගැන කතා කළොෝය. ඔ බම අලුත් පරිවර්තනය බලන්නේ අලුත් පරිවර්තනය අපිට දකිින්ඩ පුළුවන් අලුත් පරිවර්තනය අප දකිඩ පුළුවන් දහතුන්වෙෙන පදේ එම දවස්හි ශ්‍රාවකයන් දෙදනෙක් යරුසල මෙස් ට කිලෝමීටර එකොළහක් පමණ දුර වූ එම්ම වස් නම් ගමකට යමින් සිටියේය දැන් ඒගුලන් එවිල්ලා මෙම්මවුස් කියන තමන්ගේ ගෙදර ඉඳලා යුරුසලමට ඇවිත් නැවත වතාවක් යුරුස්සල්මේ සිට තමන්ගේ ගමන යමු සිටිය තමන්ගේ ගමට යමින් සිටිය. හැබැ අපිට පේනවා මේ වෙලාවෙ සභහාව නැතරම් කිතුුණු සභහාව තුළ ඒහස මැරිල්ලා දස්තුනගේ නුත්තාාන් පෙලා උන්වහන්සගේ සොහොන් කොතේ උන්වහන්සේ හිටපු නැති නිසා සොහනන්නේ හිටපු නැති නිසා ගුලන් ආවේ සොහන ඉන්න තැන් වහන්සේ බලන්ද. නමුත් සොහොනේ උන්වහන්ස නැති නිසා ඒස් වවාහන්සගේ ගෝලයන් සහ අපිදන්න යස්වාන්සේ විධා කාර ගෝලයන් හිටිය තුන්දනෙක් කහිටිය එකනෙක් හිටිය දොලහක් හිටිය ඒවගේ හැත්තාවක් හිටියා සංකයවක් හිටිය මන්දකින විදියට මේ හැත්තෑවේ කණ්ඩාෑමෙ දෙන්නෙක් පෙන්ඩ ඇති. කෙසේ වෙදත් ගුලන් ෙරුසලමට ආවා උන්වහන්සේට චාරිත්‍රාණුකූලව සූඳදුම්ම පූජා කරලා උන්වහන්සේගේ ශරීරයට යම්කිසි ආකාරයක උපස්ථානයක් කරන්න. නමුත් ඒගුලන් ආපූ අවස්ථාවය ගලන්ට ගිලිහි ගියා මොකද ඒසුස් වහන්සේ ස්ථනය හිටියනෑ. එනිිසැ ගුලන් පරාජිත ලීලාවෙන් අපට පේනවා දාාහතර වෙනි පදේදී. සේ යද්දී යොහු සිදුවූ සියල්ල ගැන කතාකරමින් ගියහ අපට පේනවා යෙරුසල මේ සිදුවෙච්ච සිදුවීම් ගැන එකොලන් කතා කරගෙන ගියා කියලා කියනවා. එ වෙලාවේ යෙසු වහන්සේ තැනට පැමිණින බව අපි දකිනවා දා හත්වෙනි පදේ ඒ වවහන්සේ වෙල්ල කියනවා උන්වහන්සේ ඔහුන්ට කතා කොට මේ ඔබ තර්ක කරමින් යන්නේ කුමන කාරණ ගැනදයි ඇසූ සේක අපට පේනවා යෙරුසලම ගැන ලොකු වර්කයක් කරගෙන. යම්කිෙසි ආකාරයක ප්‍රකාශන ඉදිරිපත් කරමින් ගිය දෙදෙන සමග. එගුලන් ගිය ගමන්න පිළිබඳව එගුලන් තරක කරමින් ගිය බව කතා කරනවා. ඒවගේම බයිබලේ කියනවා. එගුලන් දුක්මුසු මුහුණින් ඒස්වාන්සේේ ප්‍රශ්නය ඇහුවම යන ගමන පවා. නතර කරම තරමට එවලගේ ප්‍රශ්නය විශාල වෙලා තිබුණා. දැන් අද වර්තමාන සභහව දෙස බලන කොට. විශේෂෙන් කොළඹ වගේ සභහාවන් මේකට ගොඩා ගොදුරුවෙනෝ. කොළඹ වගේ සභහවන් අපේ පලාතිත් අපිට සමහර අවස්ථාවන් නොලදී මෙවැනි අමාරු අදදැකීම මෙනවා. සභහාවට ඇවිත් සභහාවෙන් එළියට ගිහාම. ුඩක් වෙලවට විවේශනනාත්මක සිතිවිලි තමයි තිබෙන්නේ.ඒවගේම තමයි තවත් සභාවක් එක්ක තමන්ගේ සභාව කම්පයා කරලා කතා කරනවා. සංසන්ධනය කරල කතා කරනවා. ගුඩාක් වෙලාවට සභහව ගැන හොඳ ආකල්පයක් නැවුම් සිටිවිල්ලක් සබහවට පැමිණෙන්න්න අයගේ ජීවිත තුළ දකිින්ඩ ලැබෙන්න්නේ නෑ. වැරදි ආකල්ප වැරදි ස්තිතිවිලි වලින් නෙගුලන්ගේ මනුස පුරුවගෙන තියෙන. ගඩාක්වෙලාවට ඉගන ගත්තට අපි දේව වන ඉගන ගත්තට අපගේ මෙවැනි අවස්ථාවන් අපට උදාහුනාම අපි ගොඩාක් වෙලාවට නායකත්ව විවේශනය කරමින් නායකත්වට දෝෂාරෝපණය කරමින් එවැනි ආකාරෙන් අපි අපේ ගමන් ගත කරනවා ගොඩාක්වෙලාවට ගෙවල්ලොලඩ ගියාම අපි කතා කරන්නේ දෙවන් වහන්සකි වශනය නෙමේ එක් දෙවවාස දසී ගන නැද දෙවවාසගේ දාසක දරුවන් ගැන නැදන් දෙවෙනවාසක දාසය ගැන මෙවැනි දේවල් තමයි අපි ගුඩාක් වෙලාවට කතා කරන්නේ. අපිට සවභහව ගැන හොඳ ආකල්පයක් හොඳ නැවමු සිටිවිල්ලක් නැති බව අපට පෙනියනෝ. අද කොළඹ විතරක් එනත් හැන්වුලත් මෙවැනි ආකාරයෙන් අපිට දකිින්ට පුළුවක්. තියනිසා ම දව නස්සි තායකරපුදේ මයි ම ගොඩාක් වර්මාන කායේේදී ම දැක් ඔබ ැකින් ඇතිපි භාවව කුමත වර්ධනය කරේ කෙරන නමුත් අපේ සභහාවත අපිට ගෙවේගේ කාලයන් මොලදින් මෙවැනි අධ්‍යැකීම් මොලට මූන පා් සිද්ද වුණා එවැනි තැන්වොලදී අපේ හදවත ගොඩාක් තුවාල වුණා. අපිට නින්ද කියනෑ අපි ගැන විවේශනය කරණය ගැන සභහව ගැන වැරදි ආකල්ප වැරදි මත්‍රී මතාන්තර තියෙන අයත් එක්ක අපට ඒසු පහන්සිගුලන් ලඟට ගියා වගේ අපට එගුලන් ළඟට ගිහිල්ල ගුලට සේවේ කරන්න රුපස්ථානය කරන්න අපට අවස්ථාවක්කාවා. එනිසා මගේ හදවතර ගුඩාක් මෙසේවේ තුළ සභහව ගැන මනුෂ්‍යන් දරන්න ආකල්පය ගැන නැත්තං සභහවෙඉන්න දේව දරුවන් සභහව ගැන දකින චිත්‍රයේ ගැන මට ගොඩක් කතා කරා තියනිසා මම හිතුවා අදවස්්‍යේ දෙවියන් වහන්සේ වචනය තුළින් බඳව ඔබ යම්කිසි ආකාරයක දැනුවත් කිරීමක් ඔබගේ සභභාව තිබෙන වටිනාකම සභවෙ තියන තත්වයේ ගැන අපිටි ගැඹර දැනගැනීම හරි වැදගත්. අවට පේනවා දෙවියන් වහන්සේගේ සභහාව තුර ගොඩක් අය දේවල් අතහැරලා න් දෙදනෙක් යරුසලමේ සිට කිලෝමේටරේ කොල්ලහ කැප කරලා මිලයක් ගෙවල හොඳ හදවතකින් තමයි ආවේ. හැබැ ඇිට පේනවා නැවත වතාවක් ඒගුලන් ගමට හැරිල යනකොට ඒගුලන් ගේ විවේචනාත්මක හදවතකින් තුවාල කරපු හදවතකින් රිදුනු හදවතකින් තමයි ගී කාගනද කතා කරන්ගේ ඒසුස් වහන්සේ ගැනම තමයි කතා කරග ගී. කා ගැනවක්වත් නෙමේ. තමන්ගේ ස්වාමියයා ගැනම කතා කරගෙන ගියා. දැන් අද නම් ගොඩාක් කලාවට සභාවින්නය ඒසුස් පාන්සේ ගැන කතා කරනට වඩා කතා කරන්නට ගන්න ස්සලම පාස්තවයි සිිස්ටවයි. නැතා පාස්සක දරුවන්ව. ගඩාක් කලාට එගුළංව කුරුසේට තබනවා. එනි සැබට පේනවා දෙවෙනවාන්සක වචනේ සභාහාව තුළ මේකට සිදුවඩ ප්‍රධාන වයෙන්. මෙනි තත්වකට සිදුවට හේතුව තමයි මෙමනි විවේචනාත්මක හදවතක් සභාව තුළ ඇතිවෙන්ඩ හේතුව. තමාගේ සභහාව ගැන හොඳ නැවුම් සිතුවිල්ලක් නැව් මා කල්පයක් නැතිවෙන්ට හේතුව තමයි අපට බලන්න පුළුවන් යොහන් පොතේ අටවිනි පරිච්චේදය තිස්සෙක් වෙනනි පදේ. සභාාව තුළ විශේෂ කණ්ඩයන් දෙකක් ක අපිට දකිඩ පුළුවන් මං කැමතිේක කීවනවනම්. යොහන් පොතේ අටවිනි පරිචිද තිස්සෙක් වවෙනි පදේ. ඒැවින් ෙසුස් වහන්සේ තමන්ව අදහගත් ය එබැවින් ේසුස් වහන්සේ තමන්ව අදහාගත් අදහගත්ත කණ්ඩායමකුත් තින්නවා අනිත්තික යුදෙව්වරුන්ට කියනසෙක් නුඹලාමාගේ වචනයහි පවතිනවා නම් සැබෑවට නුඹලාමාගේගේ යිමලය කියනවා දෙවියන් වහන්සේගේ වචනය තුල පවතිනවා නම්. වචනයත් එක්ක ජීවත් වෙනවා නම්. ඒ අය ගෝලයන් කියලා. එට පේනවා සහාව තුල. ප්‍රාන වශයෙන් කණ්ඩයන් දෙකක් දකිින්ද පුළුවන්. එකක්තමයි ඇදිහිලිවන්තයන් මං කියන්න එකගුලන්ට හුළංග හන්් ඩෝනේ ඒළ හෝද ෝන එකගළම චිකා න්ඩෝන එකගොට හමදේ මතත්ක් කලදෙන් ෝන එගුලගෙන් හන්නන බඩගිනිද. කෑවද ඒ හැම එකක්ම ඇදිහිලිවන්තය වන අප ඒම හැමවෙල්ලේම ය පොලිෂ් කර කර ඉඩ වෙනවා. ඒ ඇදිිලිවන්තයගේ ස්වභාවය. හැබැයි ගෝලෙක් කියන් ඒම නෙමේ? ගෝලය කියන්න හැම වෙලේම නායකාව ලුහු බඳන්න කෙනෙක්. නාය කියයගෙන් යමක් ඉගෙනගන්න කෙනෙක්. නායකයාගේ චරිතයට ආදරය කරන කෙනෙක් දැ මම සේවයටෙන් ආසූනේ ඇත්තටම මගේ නායකයාගේ ජීවිතය දකලා. මගේ පාස්තතික මම ගිල්ල දෙනා විස්සටි යනකොට පස්සක බයිස්ස කලේ නතර වෙනවා. ඉති මොදරන මතම තල්ු කරගයන්න. මට හිතුනුමගේ හමුදාද ජීවිතයේේද. මම සේවට නිස්ව කහදව අත්තිම සේවටෙන්ඩ ම තු ම සීයට දායක් දෙන්නෙනෑ ම සසියට පාලවක් දෙනවා. මම ැකියාව කර සයට පාලවක් දුන්න. කොම දුන්නෙ සීර දායයක් දෙවෙන්න් වාසර දුන්න. සීයට පහක් දුන්නා පාස්ටක බයිසකිරට තෙල් ගහන්. ලබන යාමෙන් කෙල කියන්න. සාමින් කියන්න ආමෙන් හරද. මම හිතු වැඩක් නෑ. හමුදාවවෙන්න කොයිවිලේ මැරයිදන්න නෑ. එනිසා දෙවන් වවාස්සට යම කරන හරිර ෝන දෙවන් මාන්සට කියලම කොද කරේ මගේ පාසරපොටි ම බයික තිබුණ හරිද. ඉතින් මමකොද කරේ මගේ දාශසයට උපකාර කලා, මගේ දශය මම අනුගමනය කරා. වස මගේ දාශයා වැඩ කරනවා නක්තංයා යාඥයක් කර ම දක්කින්න දවසක් ම අතු ග ොස් දන්. ද පස්සට බිම ඉඳගෙන අඩ අඩ යයක්ඥා කර ම ඉදාතමයි දැක්කේ මගේ පාස්ට අඩ අඩ යඥා කරනවා. ති මට ලොකු හදවතක් කාව දෙවියන් වහන්සගේ සේවේ ගැන. ඉති මට මාව මෝටිවේට් කරේ මගේ හදවතර දෙවන් වහන්සේගේ චිත්‍රය දැක්කේ දෙවියන් වහන්සේ හදවත කෝහම දෙ කියලා දැක්කේ ඇත්තටම අපේ නාය කියනාර ඔගේ පාස තේම කෙනෙක් දැම්ල තුම මාවව දැකලතිනෙ විදි. ද කවරු දැකර එතුම මාව දැක්ක. තියත්තෙන මවඔබව දහිර්මත් කරන්න කැමතිය. ඔබ ඇදගෙන යන නැත්තං වචනය තුළ ජීවත් වෙන පරණත කෙනෙක්ද කියනක ඔබගේ නායකයාව අනුගමනය කරන නැ ඉදුරෙන් යන කෙනාව ලූමදින කෙනෙක්ද කියනක ඔබගෙන්ම ඔබ ඇස් යුතු ප්‍රශ්නයක්ව තිබෙන. ඔද යිල කියනවා මතව පොතේ දාතුන්වෙනි පරිච්ෂේදය එකොළොස්සනිි පදය. අපි ක කියවමුද මතය පොතේ දාහතුන්නි පරිච්ෂේද එකොස්සනිි පදය. උන්හන්සේ ඔවුන්ට උත්තර දෙමින් ස්වාර්ගරාජ්‍යයේ රහස් දැන ගැනීම නුම්බලාට දී තිබබේ නමුත් ඔවුන්ට දීලානත නුඹලා කිය කිවේ ඒසු ස්වාන්ස ංඟ හිටපු ගෝලයයින්. රහස් දැනගණ්ඩ පුළුවන්. අපි නායකෙක් අනුගමනය කරනොට නායකත්වය සමඟ ලඟින් ඉන්නකොට. ට බයිබල කියනවා හස්දනගණ්ඩ පුලුවන්. ජැබිට පේනවා නුබලාද දීල තිබෙනවා ඒශවාන්සගේ ගෝලයන්ට රහස් ගැන තේරුම් ගණ්ඩ අවකාශයේ දීලතිබ නමුත් පිටත සිටිනාය ඒ කියන ඇදීලිවන්තයන් ඇදගෙන යනාය බ්‍රෙග් ඩවන් වෙන අය කවුරේ තල්ලු කොරන්ඩ ඕනාය කිුචි කවන්ඩ ඕනාය. තියබිට මෙදර ක්ඩන් දෙකක් පෙන් නවා. ද ඔබ ඔබගේම හ්ඩාස මද යිනො දන්නද මටදාගෙන. ඔබගේ ආහන් දාාසයි. මොකද මම දන්නවා මාත්‍යෙක්ක කවුරෙ හිටගන්නකොට මට පුත්ම ශක්තියක්. තමට ඔබගේ දාස්සය මාතක හිට ගත්තම. මට ලොකු දහිරයක් මාව ලොකු දිරිගෙන්න්වීමක් කර සේවේ කරන්න. දැනද ඔබගේ දශත්තය ඔබ හිට ගන්නකොට. ගේ දාසිත එක හිටගන්නකොට ොකු දහිරයක් තියනවා. සේවේට. සැබ දවාස්සේ වචනය පෙන්නල දෙනවා රහස්්ටන ගන්න පුළුවන් මම මගේ සේවේ. මගේ ජීතයේ මම රහස්සිගෙන ගත්තේ ඇත්තටම දෙවන් වහන්සේ ශුද්ධත්වයන් වහසව නමේ මං ඇතක ඇටිප මගේ පාස්තකින් ශිස්ටකින් දම ඉගෙන ත්. දෙවියන් වහන්ේ ඒගුලංම පත්කල්ල තින් බා එගුලන්ගේ ජීවිත හරා මට දෙවෙනසේ රහස්සි ගැන්වා. ලබන යාමින් කියල කියන්. මෙගතම ඇත්ත. අපට දෙවෙනස අපිත් තුල යම්යම් නායකත්වයන් පත්කල තිබෙනවා. යම් එම අනුගමනය කරන්න අපට උපකාරරන දෙවනාසේ අප පුද්ගලයන් පත් කල තිබෙනවා. ඊිබ පේනවා දැම රහස් ධනගත්තම බයිබල කියනවා රහස් ධනගතම මේ බයිබල් පදට හරිියයාසයි. මද බත් මේකට හරියාසයි. යහන් පුතේ පහලස්වනි පරිච්චද අටවිනි පදේ. යිබල ඒකයි ඒස්වාන් සි කියන්නේ මේ රහස් දනගත්තාය මවාද වෙනවා කියල කියන්නේ. මගේ ප්‍යාණන් වහන්සේට ගෞරවලබෙන්නේ නුබල විසින් බොහෝ පල දැරීමෙන්ය මෙසේන බලලා මගේ ගෝලයන් වෙනවා. අපික මමුදදාමන් කියලා. හස්ථතනගන්න කෙනෙකට මයි සාර්ථක වෙන්නඩ පුළුව ජයග්‍රහණ ලබන්්ඩ පුළුව. ඉදිරියට ඉහලට අන්නඩ පුළුවන්. හැබැ අපට පේනවා ඒ සවන්සගේ ගෝලයන් රාස්ථනගෙන හිටිය. එගලන් එම්ම ස්තුරේදන්න ආවා. දැන් ුරුසම කියන්නේ මොනොවගේ තැනක්ද එක්මට බලන්ඩ ගලාති පොතට යන්ද. යරුසලමගැන පොඩි අවබෝධයක් අපි ලබාගමු. යෙරුසලම කියන්නේ මොනවගේ තනක්ද කියනෙක. ගලාත පොතේ හරවෙනි පරිච්චේදේ විස්තති හය සහා. ඒ හත ඉක්මට අපි කියවුම. නොමුත් ඉහල තිබන යලු සැලම නිදහස්සය. ඉහලව තිබුණු යරුසලම නිදහස්ය. ඉහල උනාාන්සගේ කෘරුස පූජාව වෙච්ච තැන. අද නියෝජනය කරන්නේ කොයිද සභාව ලබන යාමින් කෙලකයන්. සබහාව බයිබලේ කියනවා. ඉහල හිටියේ කවුද යක්ක්ෂයා ඒස් පාන්සිගේ කුරුස පූජාවනිසා යක්ක්ෂා බිමට වැටුනා. පඩට සැයිලේ නයි පිසපතේනොට ක්ෂයා දැන්ගින්න සබභාාවේ. පාදයටට කියල කියන ලබන යාමෙන් කෙලක කියයන්. ඒකයි ඔබටයි මට ජයගන්න පුළුවන්. ඒකයි මැදවච්චි වගේ පලාතකට ගිල්ලලා ක්ෂ පෙරේතු කුම්බාන්්ඩ අරබන්්ඩ මේ බාන්ඩින්න පලාාත්තුලගේල්ලා අපට සේවය කරන්න ශක්තිය විල්ලතියන්. මොක යක්ක්ෂයා බිමට වැටිල ඉවරයි. ඌට ඌට ස්ථානය වූගේ අවශ්‍යස්ථානය ඌට දීලයිවරයි, ඌට ැගෙටින්ට දෙන්නේ නෑ. ලබන යාමින් කෙල කිය. මොකද දෙවියන් වහන්සේගේ කෘස පූජාව සබහව නියෝජනය කරනවා. කුස පූජාව නියෝජනය කරන සභාව කෝමද දීනෙ කෙලා බයිබලේ කියන බලි කැ සිිස්ට ඉප් කියව ඒය අපගේ මව්ය මක් නිසාද දරුවන් බිහිනො කරන වද දැන. බලාපොරොත්තුවක් නැතුව හිටපු අපි මගේ ජීත මංකිවන ම අවුරුත්තුවනෙන් මගේ අමම් නැතුනේ. පාර හිටියේ බලාපොරොත්තුවක් නැතු විටේ කෝමහරි දෙවන්වාසට සතුතිවන්ත වඩට සභාව අම්බුණා. කෘරුස පූජාව ලැබුණා. දගෑැනි වගේ තම හිට හන්හන් යිතියේ වැලබි වැලපිහිට නමුම බයිවිලෙ කෙනන ප්‍රීතිය සතුට ජයග්‍රහණය සභහාව නිසා ඇති වුණ කියල කිය නවා. කවුරු තාමින් කියන්න. සභාව කියන එවැනි ස්ථානයක් ජයග්‍රාහික තැනක් බලපෑමක් ඇති කරන්න පුළුවන් තන. හි එනි සබට පේනවා සභාව ඉදා යෙරුසලම නියෝජනය කර උන්වහන්සගේ කුරුස පූජාව. අද උන්වහසගේ කුරුස පූජාව උන්වහන්සගේ ප්‍රීතිය උවහන්සගේ ජයග්‍රහණය සමරනිස්ථානය තමයි සභාව. එකට එකතුේ ථාය උහන්ස දෙනෙ කෝ තිනෙක් වුණහසගේ නාමේ තුළ ක්්‍රස්ෙනවාද. හෙබරෝපතය කියනවා නුබලාගේ රැස්වීම සුළු කරන් දෙපා. සභාවට එකතුවෙන එක සුළු කරන්න දෙපා. තිය අපට පේෙනවා. ුරුසලමට ගිල්ල නාට තිබුණ සමහව ගැන වැරදියාකල්පය අපි ගිය ගමන හරිගිය නෑහැ. අපි ගිල්ල මෙචර කාලයක් පස්සගේිය වැරදි පැත්තකට අපි ගීල තියෙන්නේ. වැරදි විදිියගත මි ගීල තියෙන්නේ. තෙවට පේනවා සබහව ගැන වැරදි දේවල්තමයි කතා කරගෙනාවේ කොච්චලද කියලා කියනවන. එගල යන ගමන පවා නතර වුණ කියලා බයිබලේ කියන. සමන පවා නතර වනා කියලා කියනවා. හැබැයියි සභහාව සමහරය අතර වෙනවා. හද ගොඩක් කට්ටයෙන් අතර වෙනවා. හැබැයි සහ ිතර බ යාමන් කරගේ යි ස කදකර තර ්චක්කන ද ලබල හිටිය නෑ. වුණහන්සේ කියන මගේ සභහාව ම ගොඩ නගන උුණහසමොදෙර ප්‍රශ්ේදයා බලාගෙන න්හසම කකොදකකි හස තරහට ගියා. තිීනිසා අප පේන සභාව හැම වෙලේ මිස්ත්‍රහට යනවා. සබාහ නතර කන්න හම්ේනෑ. ට පේනදවෙනස්ක වචනය. බලන්ඩ තමන් ගෙන අවල්ලාද කතාකරදදිී. තමන් ගැන තුවාල කරල කතා කරදදී. තමන් ගැන රිනාාත්මක අදහස් කතා කරදදී. බයිබලයකීන් වෙතනට ඒසුස් වහන්සේ ආාව කියල. ලබන යාමින් කෙලක මේ මේම මට අපේ සභවිවෙනෝ. හල්ද ද බ ඉ න ූ රතුයන්. රදපුරරිදල මද වච ිට හතර යක්ක් ික තියෙනවා. බා කෝච් මකති කියනෙමේ වාහන එතමයි යන්නේ. මගේ නංගිගෙනෙක් මට උදව් කරනවා ඉගලන් ේ ස්කූලට විදන් කරන්න තින් අද ගොඩක් අය වැරදි කතා කරනවා. වැරදි වැරදි සිතුවිිල තියන වැරදිී ආකල්ප තියනවා සිිස්ට පුඩ්ඩක් පොඩ න ට ේස්ේක ර ද දි ල්ලක්ගෙන. මන්දන්න පාසක ළමයිම හරියට තුවාල කරනවා පව් හරියට තුවාල කරනවා වැරදි හැබැයි දෙව දාසයා ඒකොලන් ලඟටම කියල සේවේ කරනවා එති එනිසා මං ඔබට කියන්න ඔබගේ දාස්සයයා හරි වැදගත් අපි ඕන දෙයක් කියල බයිල කියල අන්න පුළුව වැඩේ කරන තින තු ොදන්න කො පලද කෝම කරනදක. ඔබගේ දාස්ස පවුල හරි වැදගත්. එකකුලන්තේ අපි හිට ගණ්ඩුවනේ ලබන ආමින් කියලකියන්. එවුලන් අගේ අන්්ඩුවනේ. බලන්ඩ මොකද කරගලකෑන්නේ විසිහතර වනි පරි්චිද යන්ඩ ක්වන්ට යන විසි හතරනි පරි්චදයට. විස්්‍යහතරවිනි පරිචයටට පයනකොටට පේනවා මේකුළන්දන් දොස් කියිය කිය කියතමයියන්නේ හැබැයි මොනාදවන් වහන්සක ාස කරා කිය කියන්න. එවිට උන්හන්සේ ඔවුන්ට කියනසේක් අඥඥානයනි අනනාගත වක්ර මකැමති සමාමන්ෙන් විස් හතරනි පරික්්ෂේදී පාලස්තුනි පදය කියීවන්න මංහිතනව දෙවෙනවාසගේ සේවකේක් මේ තමයි. පොදේශවන්සේ කමුලෝට ගැවත් අනිත් කකමලො තරවන්. වැඩියම කමුල් පහරල් ලබෙන කාගෙන්දන්නවාද.ම අම්මල් තාතර වැඩීම බැනුන් හන්ඩුවන කාාගද කියනකු තමන්ගේ දරුවන්ගින් තමයි. අම්ම තාතර වැඩියීම කේන්තියෙන කානිසාද. ද වැඩීම බනිින් අමතාත කාර්ද දරුවන්ට. අමතර මලපනින්නේ දරුවන් නිසා දරුවන්ට මලපනින්නේ වැඩීම කානිස දම්මතාත්ත නිසා. හැබැයි ඇත්ත කතාාව බලන දේනස්ක වච්චනය විස්සිහතරයේ පහලව. තබද ඔවුන් කතා කරමින් විචාරමින් සිටියදී ඒසුස් පහන්සේම ඔවුන් ලඟට පැමිණ ඔවුන් සමග ගියසේක. හලල්ලුයි අලබන යාමෙන් කෙල කියන්න. ඔබ මොනවිදියට ඔබගේ සේවකෑ ගැන දැක්කත් ඔබ මොන ආකල්පයකින් ඔහුගේ චරිතය ගැනහරි ඔගේ ජීවිතය ගෙනාරි ඕගේ බාහරියාව නැතහෝගේ දරුවන් ගැෙන දැක්කත්. බයිබලේ නම් කියන්නේ ඔහු මොනාද කරා කරා කියන්නේ ඔබගේ සමී පේට ආව කියල කියනවා ලබන යාමෙන් කියල කියන සමී පේට ආාව කියල කියනවා. ඉලස බයිබලේ කියනවා. මොනද කරා කලකෙන් ඔවුන් සමඟ ගියා කියල කියනවා. ලබන යාමෙන් කෙළකයන්. මොන මම මගේ ජීවිතයේ මං අත්දැක්ක මේක තමයි. මමත් මගේ පාස්තට මංගේ වැනිද අවස්ථාවන් තිබිල තියනවා. නමුත් මගේ පාස්ට මගේ මන මතකයි බයිබල් කොලජ්ගකට ගේ වෙලාව ඒ සල්ලි දෙනාකිපෙක්න සල්ල දුන්නන්නේ නෑ. නමුත් එතුම තමයි එතු මගේ ප්‍රර්ස්සක අරගෙන සල්ලෙ දුන්නේ හරද එති මං ඔබ දහිරමත් කරන්න කැමති. බ දාස්සයස බගේ දාස්සය දාස්ස පවුල හරි වැදගත්. ඒගොලා ඔබ මොන්නම්ම අඩි තතාලත්මක සිටියත් බයිබලේ කියන්නේ ඒගොලාා ඔබගේ සමීපෙදෙනවා? ඒවගේම ඔබ සමග ඔහුන් ගමන් කරනවා. මන් දකින එක දෙයක් දෙවෙනවස්සක දාාසයකුගේ හදවත බලනදේ වචනේ ගලාතපොතේ හරවෙනි පරිචය දානානමවෙවැනි පදය. යිබල කියනවා පවුල්තුමා ගලාතිවරුන්ට ලියනකොට ලේනවා. හතරමිනි පරිචේ දහ නමවෙනි පදය. මගේ දරුවෙක් ්‍රිස්තුස් වහන්සේෙන් නුම්බලා තුළ සෑදෙන තුරු නුම්බලා නිසා නැවත ප්‍රසනව වේදනවිද. අර අම්ම කෙනෙක් දරුුවෙක්කු ඇදුවමම් අමයි තාත්තයි රඩුවක් වෙනවා. මෙයාගේ ඇස්තෙක මං වගේ. අම්මගෙන නෑ මේ ඇස්තක මගේ වගේ ද අප ෙදර කලලා හොඳ ඒවා ලොක්කො මගේ නකදව ලොක්කොම සිස්තේ. පාස්සන ලොකු ෆයි් එකක් දෙවා දේනාසක දාසයක් ලොකු ෆයි් එකක් දෙනවා මන් දන්නවා දෙක දෙයක් මං කියන්න දාසෙකුගේ හදවත හොදර අධදෙකු උත්සලා හන්නේ භාෂාවෙන් කතා කරලා මෙතන හොදර නමස්කාරය කරලා පිටත් වෙලා අනුව කියෙන් දේව දාස්සෙක් දකිින්ඩ ආසමදයක තමයි ලබන යාමෙන් කෙල කියන්න ඇත කතාාවේකයි බයිබලේ කියේන බලන්නට පිරිමි කෙනෙකුට කොයිද ගැනු කු ගහිදවත බලන්න මෙතන පාවුල්තුමා පෙන්නල දෙනවා පාස්තකෙනෙක්ව ගැහැනු කෙනකොට සංකේතාත්මක පෙන්න ල තිබෙනවා. එයට ලොකු කැක්කුමක් කෙනවලු. එයට කෝජ රිදෙනවලු එයටට කිිරිනල නැමුත් කොවිද කිරනවල ේ. හිති එනිස්සා බල දෙවනාසක දස්සෙක ස්ත මගේ අම්නම් මැරුණ අවුරුදු තුනේ. ං දරුවන්ට අම්ම කෙනෙක් කොච්චර ආදරදිකර දනගත්තේ මගේ භාරාව බැඳට පස්සෙ එයාට ළමයි හම්බුනාම ය ළමයි දැ ළමයි ගැන දැක්කුපු ඒ දැක්ම දැක්කම් මට පුදුම හිතුනාා. අඩේ මගේ අම්මත් මේම ආදරය කළේ. මට ලොක වූ නොකු මොකද මංගේ අදැකීම ලබල නෑ. ඉති මට දැන් තේරෙනවා දිවෙනවාස්සක දහස්සෙ කොයිු වගේ දෙවෙන වහස දාස්සෙක් ගැන කතා කරබල දහස්ේකුට තමයි. තාත්තකෙ කියන තාත්තා උනාාම බලාගින්. තාත් වනාම දැනගනී කියලා කියනවා. තේනිසා මම දකින දෙයක් තමයි. ඕනෑම දේව දාස්සිකගේ හදවත තමයි. ඒේසුස් වහන්සේ වගේ වෙනවා වගේ දකිින්ට. ඒස්වාන්සක චරිත ගුණාංග ගුලන්ගේ ඒස්වාන්සගේ දීමනාවන් ඒශවාන්ස ලඟ දෙවිච්ච. ඒ ආත්මන් වවහන්සගේ පල කවදද දෙවියන් වහන්සගේ දරුවන්ගේ ජීවිත තුල ස්ථාපිත වෙන්න කියලා. උනන්දුවෙන් බලාගෙනඉන්නවා. තම එකක්මන් කැමති ඔබට කියන්න ක්මට බලද වෙනසකි වචනය. ගොඩාක් වෙලාවට අපේ මනස් වියවුල් වඩ හේතුව තමයි. විස්සි හතරවෙනි පරිච්චයදී විසි පස්වෙනි පදය. බලන් විසි හතරය විසි පහ. ඉක්මට කියමු ලා. එවිට විවහන්සේ ඔවුන්ට කියන සේක් එවිට උන්වහන්ස ඔුන්ට කියනසේක්? අනාගත වක්තරුන් විසින් කියන ලද සියල්ල විශ්වාස කරන්නට ප්‍රමාදසිත් ඇත්තෙන උගන්වන දීපු දේ ගැන අනාගත වාක්්‍යය ගැන අපි විශ්වාස කරන්න නැතිකොට. අපි ඒ ගැන අපිට හදවතක් නැතිකොට ප බයිවිලේ පෙනල දෙනවා. අපි අඥාන බවට පත් වෙනවා. අපට පේන දේවල් අපට පේනදේවා ොකෝම වැරදි විදිියටි දකින්න පටන් ගන්නවා. ඉති මොකද කරා කියල කියනෙ දෙදවේ නොසක දසය. මුල්ල පටන් හරිදේ නිවැරදිදේ ඉගැන්නුව කියලා බයිබිලේ කියනවා. විිස්ති හත්වනි පද වෙනගන් කියවන සිස්තට. ක්‍රිස්තුස් වහන්සේ ඒ දේ විඳලාම ස්වකීය මහිමයට පැමිණෙන්නට යුතුව තිබුණා නොවේද කියා. මෝසෙස්ගෙන්ද සියලු අනාගතවක්රූන්ගෙන්ද පටන් ගෙන සියලු ලියවිලිවෙල තමන් ගැන තිබුණු කාරණා ඔුන්ට තෝරා දුන් සේක. ආ ති බයිබලේ කියනවා. ඒසු පහන්සේ මොකද කරා කියල කියන්නේ. උන්වහන්සේ සියලු සත්්‍යය හරියට අවබෝධ කරලදීලා. හරි විදියට ඒ මෝඩවෙලා හිටිය කියලා කියන්නේ. දෙවියන් වහන්සුව දකිින්ද බැරිවිදියට මනස අන්දවෙලා තිබුණ කියලා කියනවා. අපි ඒම තමා හිතී කො ද අපි ත සු පන්සේ. මනං ඒසුස් පාසසිව දැනගත්තේ මගේ පාස්ත නති මර මර මටයුගැන්නවා ම මහදට අඩිසල මගේ පස්සේ එදා දවස තියාගන්න මව ද දවස මට මුළු රාත්‍රීව නයිඩ් ටි. පාස්ත කියනවා මම ලියනවා මලියඇද පාසනිදාගන්නවා පාස්තක ඇති ම නිදාගන්නවා. කෝම හරිකබන්නයා මාව වර්ධනය කරඩු නොන්දන. පෞල්තුමා ලිපියව්ෝ වගේ මටයා ලිපිය වනවා. ලියු්‍ය වනවා. මොකද වෙන්නේ අප අඥාන මනස මොකද වුණේ ආලෝකමත් කමට ආවා මොකදෙකුලන් කැප වෙලා පිටි ගැන්නවා එකක් තින ගුරුවරයා ශිෂ්‍යය ඉගෙනගන්නක ගුරුවර ගෙන ගැනෑ ඒක තන්ට තරක්න මෙතන්ට තිච්්‍රර තමයි සබහට හොඳට ගහක් වර්ධනය වෙන්නනම් ඒ මොකද කියන්නේ ගොයි මහතය ගහත් හොඳට සලන්දුවන අලගො තමයි ගහොට වැවෙන්නේ. ඒකත් මෙතනත් තේකමතමයි. ඉතිේ මුූල ධර්මය මතමයි සභාව තුළත් තියෙන්න්නේ. ඔබගේ ජීවිතේ වර්ධනය වන්න පිනිස්ස. ඔබගේ ජීවිතය ගොඩනෑගෙන පිස්ස, අඥානකම නැති වෙන පිනිස්ස සපලත්වය ලවාගන ගන්නා පිනිස්ස, ආත්මිකවද ශාරිරීකවද මානසිකවද සමාජයලෙ සබි බලපෑමක් ඇති කරන පිනිස්ස සභාව අපිව ඒ සඳහා. උනන්දු කරවන උද්දීපනය කරනවා අපි වර්ධනය කරනව එතනට යන්ද. මමනන් දකින්නේ මගේ ජීවිතේ මගේ නාහකත්වේ තමයි මට ඒ ස්ථානය ලබාදුන්නේ. මග නාකත මදක් මට දීමමනාව යා ම ස්ත්‍රම නාගතවාකිවේ ශිරන්වා දවස්තක ගිටර්ගනවා දවස්තක මෙහෙම කරනවාට මේම දේශනා කරන්නන ඒමයා මගේගෙන නාගතවක්කිකූ. මට ලොක්කු දහිරයා. තිෙනෙ සම බෝ දහිර්මත් කරනවා. ක දස්ය සබහාව උගන් වනද හරි වැදගත් අද මෙත ඉගෙන නො ව වෙන වෙන ු මන්ගේද න ිය්බ එක ල ස්ත මගේ සහාව ට් එක බලඉද වෙන ට බලන්ඩ ස්තර වෙලා වෙන වපයන්ඩ සභහ වටස් එකට න් ව ති ඒක හරි වැදගත්. මගේ ස්කගේ ම හොන්ත බැනුම් පාරක් හලා තියෙනවා. තවසක් අපි බැඳු පවලුත ඇති ම ය සි. සිිස්ට ෙදරයි පුටත්්සයිකල අන්න බෑ දර. ගිලනකොට ඉතිංයා බලාගෙනන්න ම ඉතින් ගියාම මට උදර කල්්ඩබී ොක්කොම සේරම හම්බෙනවා. ගෙදර යනකොට යාහන්නෙත්නය නිදාහ ඉන්න මංගනක බලාගිදලා දවසකව ම ආයිතියන්න ඒ තර මොද කරන ගල්ල ආපුහම කියන්නේ අරකෑම රසයි. ැන් ඒම කිවත්තේම මළ ජජාලයක් වෙන්න අපේ සිිටක ඇහන්ට කියන්න බෑ කොච්ච රසුමත් කියන්න බෑ අර කෑම රසයි කිය. ම කියන්න කිව්වොත් ලකදවස කෑමද උත්තුයි. එනිස මොනවුනත් කමක් නෑ ඔගුලන්ගේ කෑම රස්සයි ලබන යාමෙන් කළග මේ සභහාව කෑමට ගහන්ට සභාවක් වෙනම් මොන තුත්තන් කොඩිය අක්කත් නෑ කළ මකතියාකර මගේ අම්මා මගේ සභාවතමයි උසස්ම තැන කියලා තමන්ගේ හදෝතේ තියෙන්ඩුක්න. අවස්ථාන වශශයෙන් අපට වෙලා මදී ම කැමත් ඉක්මනටයන්ඩ දේව දාස්සි ගැන කතා කරන්න. දැමගේ බහරයාාවට බබාල දෙන්නෙක් මිය ගියා. එක හරි වේදනාත්ම කත්දැකීමක් ්‍යපේ සමහේ බය කම්බෙන්න්න වෙලාවේදී අපි මොකද කරේ ඒ බාාව බලන්ට නැත්තැගේ ශිතෝ බලන්න ගියා යනකොට කඩඩ ගියාම හොඳමදේ කෝලිකුට්ටනේ කෝලි කුට්ට ඇවරියයක් ගත්තා. අරගෙන මම ඉස්තරහට එනකොට මට සුද්ධහත්මන් වන්සේ කතා කර කතතා කෙක ම කොලි කුට ඇවැරියක් ගන්න. ද තාව කොලිුට වරිය ගත්වා දැයින් කෝලිකුට ඇවරි දෙකයි. සිිස්ට ඉන්නවා ස්තරහට වෙලා. ඇස්තගත් රත්තු වෙලා මකින් හැවා මේක කාටත. මංකාරයට අරග කාටද. මංක ඒ ඔයාට මට ගත්ත නැත්තන් තමයි වෙන්න වැඩේ කියලකිව්වා. දනොද ඒ වගේ හදවත ත්වාල වෙලා. දන්න ඇති වෙනවාසක දසිල්ල. පව් සිිස්ටල ඇත්තට පව. ලොකු කමික්මන්ටික් ලොකු කැපකිරීමක් නොදේව රාජ්‍යයට මගලන් පෙන්න්නන්න වශනේ. උපතිපොතේ දාහතර දාහතර ඉක්මට බලන්ට අමතක කරන්න දෙපා. උපති පොදේ දාාතර දාහතර ක්මට ගැන ක්ලක ආ්‍රාන් මගේ සහෝදරයා අල් ආප්‍රාණන් තමන්ගේ සහෝදරය අල්වාගෙන ගිය බව දැනගත්තවට පස්සේ. තමන්ගේගේ උපන්නවූ තමන්ගේ ගෙයි උපන්න වූ පුරුදු කරනු ලැබු. තරෝද කරනු ලැබූ. ස්වකීය මිනිසුන්. ස්වකය මිනිස්සුන් තුන් සය දසට දෙනකු රැ. විය දාට දෙනෙක් මේ වදගෑනි. සාර කියන වදගෑනිය බබා ලහිටයනෑ. හැබැයි ආප්‍රහම්ට ඕන ලැතිබුණා. තුන් මේ අයව ගෙදර උපන්න වගේ ගෙදර ඇති දැඩි කරාාවගේ. ගො නාවල්ල කවල්ල අතගාල කණ්ඩදීලා තුන් සිය දාට දෙනෙක්ව හැදුව කලකන බලන් හිතල බලට සිිතට කොයි තරං අමාරු අදැකී මක්තුල යන්ඩැදද ආ්‍රහම්කිි දර්ශනය උදේසා සිිස්තේ හිට ගත්තා ලබන යාමෙන් කල කියන්න නැත්තකයි තුසි දාටක්කදන්නේ පොල්ල තමයි ගන්න අතට හිතල බලන් ඒනිසා ඔබගේ දාසයා වැදගත් ඒවගේම දස්සක පිටිපස්සෙන් ඉන්න පැරැක් ලිටෝස් තනිින් කරන්න නැතිකෙන ආරක්ෂා ආරක්ෂා කරගෙන ඉන්න කෙනා රැකවල් කරගෙන ඉන්න කෙනා ඔබගේ දසි හරි වැදගත් ලබන යාමෙන් කියලක මන්දන්න ඒගුලන්ට ඔබගේ ලොකු ගෞරව ඇති. මන් කිය ගොලන්ක් මං කියනවා අපේ සබයි මම කියන එක. කෑම හැදුවත් පසන ඇසිසේ කට කයින් කරලා කාපල්ලා මගේම ගමයි කිය. අපිට කෑම කට අයිං කරදු කණ්ඩෙපා අපිිය මතක් කරන්න කියලා කියනවා. ම අපේ සභාව කියල තියද. ඇ අපේ එහම මහන්ස්සිවෙලතින සහට මංකිනකොලන් හහිම අපිගෙන හිතන්න එ අපේ මිනිස් න්ද කරන්න මුණ හරි කෑම ැද තුස්සන්ගෙන ල්ගෙර කන්නති. මහවන්කු මංකීන අපි චාටර්කාල අපි සබහාව ආාදරය කර ංකොලට අම්මල දෙන්නෙක් නවා. එකම්ම කනෙක් උපදිපහම්මා දෙවිනිියම්ම සභහවිීන්නම්ම මතකතියගන්න. තව ලබනන නාමෙන් කෙල කියන්න. අද බලට කීතනෙ ක්ලෑස්තිද දෙේනවසකගේ දාසතක හිටගත දෙවෙනවාසගේ දාසිතැක හිටගන්න. එතිමං ඔබට ආරාධනා කර දන්නද මේ අන්තිම වචනික ලවස්සන් කරන්න. ඔබ දස් පවුලත්තක හිටගන්නකොට. ඔබ දෙවනසගේ දස්සතකේ හිටගන්නකොට. ඒ දර්ශනතක ඔබ හිටගන්න කොට වෙන්නෙන් ඔොගේ ජීවිතය කැප කරන කොට මොකදද වෙන්නේ දාහතරය පහලව ඉක්ට කියවන සි. තවද ඔහුත් ඔහුගේ හෙකරුවොත් රාත්‍රියහි ඔවුන්ට විරුද්ධවබෙදී. තැක්කද රාත්‍රයේදී හොන්ඳ පූුණුවක්ල බන්ඩ පුලුව මං බයිනතු කියනවා. අපේ සබහාාවේ මාතෙක්ක ලඟින්ම හිටපු අය තමයි. සාර්ථක වෙලාතියෙන්. මතක ළග මහිටපවාය තමයි ෆොන්තටදවන් සි රාජර දෙෙන්නේ හරි ආදරරි සබහට හරි ආදරරි. දේව දස ප හරි ආදරරි. ඒගළ හරි සාර්ථකයි ඒ ළ ම ගී තියනවා. ළන්ගේ ආදා ම වැඩ වෙලා තියනවා. එ ෞ ර්ථක ලා තිය න දවස් ින් දවස ජයක් හිකව යන ලබන මෙන් කෙලක කියන් තිේ නිස ඔබගේ ුතුකම ඔබට ැ ල න න ළුවන් යිබලක නැති වෙච්ච සම්පත ඔක් ෝම අප ැබ බ මෙන් කෙළ කියන්.